වේදිකාවේ ඉන්න අපේ ලාල්කාන්ත සහෝදරයා, මාතර දිස්ත්‍රික් නියෝජනය කරන අපේ දාල් සහෝදරයා ඇතුළු සහෝදරුන්ගේ සහෝදරීන්, පෙනාලිමිය වගේ සහෝදරයන්, අපේ වෙළඳපොළ සහෝදරයා ඇතුළු බාල සහ මාතර දිස්ත්‍රික් නියෝජනය කරමින් අවස්ථාවට සහභාගී වෙන සහෝදරුන්ගේ සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරයන් ඇතුළු සියලු දෙනාට අවස්ථාවක්. අපි දන්නවා මේ ආණ්ඩුව පත් වෙලා අවුරුදු හතරහමාරකට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. මේ අවුරුදු හතරහමාර ඇතුළත ඕනෑමටත් වඩා වැඩි අපි කාටත් ඔප්පු කරලා තිබෙනවා. අපි කවුරුත් ඉදිරියේ තහවුරු කරලා තිබෙනවා. මේ ආණ්ඩුව ගොඩනැගී තිබෙන අසාර්ථකම පාලනය අතිශය අසාර්ථක පාලනය. ඒ විතරක් නෙවෙයි, 71 වසරක මේ කඳවුරු දෙකේ පාලනය විසින් ඔප්පු කොට තිබෙනවා. ඔවුන් විසින් අනුගමනය කරමින් තිබෙන ආර්ථික දේශපාලන සංස්කෘතික ප්‍රතිපත්ති අසාර්ථක බව. ඒ නිසා අපිට එකට බැඳුණු අරගල දෙකක් තිබෙනවා. එකක් තමයි අවුරුදු හතරහමාරක් ගත වී තිබෙන මේ පාලනය පළවයි හැරීමත්, ඒ වගේම අවුරුදු 71ක් ගත වී තිබෙන මේ අසාර්ථක සමාජ ක්‍රමය පළවයි හැරීම. අවුරුදු 71ක න්‍යාය පත්‍රය බැලුවොත් අපේ රට කිසිදු ශේෂ්ත්‍රයකින් ඉදිරියට නොවන රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා. 1948 හා සංසන්දනය කරලා බලනකොට අද විශාල ලෙස ණයබරක හෙලිච්ච රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා. අපේ ණය ප්‍රමාණය මේ වන විට රුපියල් බිලියන 11,000 ඉක්මවා ගොස් තිබෙනවා. ආණ්ඩු උපයා ගන්න ලද මුළු ආදායම ණය පොලි වාරික ගෙවීමට සිදු වී තිබෙනවා, වැය කරන්න සිදු වී තිබෙනවා. ඒ වගේම අපේ රටේ නිෂ්පාදනය විශාල ලෙස කඩාවැටවා තිබෙනවා. 2015 වසරේ අපේ රටේ අද පාර්ලිමේන්තුවේදී කියවුණා ලොකු ලුණු නිෂ්පාදනය කරලා තිබුණා මෙට්‍රික් ටොන් 89,000. හැබැයි 2018 වෙනකොට අපේ රටේ ලොකු ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 28,000 දක්වා අඩු වී තිබෙනවා. ඒ කියන්නේ මොකක්ද? සෑම ශේෂ්ත්‍රයකම නිෂ්පාදනය කඩාවැටවා තිබෙනවා. අපේ රටේ දුව දරුවන්ට විශාල ප්‍රමාණයකට සිදු වී තිබෙන්නේ රට අතහැර ගොස් රැකියාව කරන්න. වැඩිම තරුණ තරුණයන් ප්‍රමාණයක් අද පෙළඹෙමින් තිබෙන්නේ එක කොරියාවට පණින්න, එක මැද පෙරදිග පණින්න, එක ජපානයට පණින්න. එයි අවුරුදු 71 මේ පාලකයන් අසමත් වී තිබෙනවා. අපේ රටේ දැනුම හැකියාව තිබෙන තරුණ පරම්පරාව අපේ රටේ ගොඩනැගීමේ කාර්යභාරයට හවුල් කරගන්නේ ඇයි? එවැනි කාර්යභාරයක් නිර්මාණය කරන්න මේ පාලකයන් අසමත් වී තිබෙනවා. ඒ නිසා ආර්ථිකයේ ඉතාමත් අසාර්ථකම වසර 71ක් වගේම පෞගේ අවුරුදු 4 හමාර ගත්තොත් ඒ ආර්ථිකයේ අර්බුදයේ තවදුරටත් තීව්‍රතාවයට ගෙනල්ලා දා අවුරුදු 4 හමාර. ඒ වගේම අපේ දේශපාලනයේ එක යුගයක් අපේ රටේ දේශපාලනයට ආවේ ප්‍රභු පැලැන්තිය. ඉඩම්මි වැවිලිකරු වලව්වලය එයාගේ දේශපාලනික අභිප්‍රායක් තිබුණා. උන්ට ධනෙ තිබුණා. උන්ට සමාජයේ පිළිගැනීම තිබුණා. හැබැයි එයින් එහා යන බලයක් උන්ට අවශ්‍ය වී තිබුණා. ඒ නිසා අපි අහලා තියෙනවා සමහර අය වතු විකුණලා දේශපාලනය කරනවා. නේද? ඡන්දයක් කෙනෙකුට වත්තක් විකුණනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ දේශපාලන වෙනුවට අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ හිටපුවාම අක්කර 1000ක් විතර මිලදී ගන්න තත්ත්වයක් නිර්මාණය වෙන්න තිබෙනවා. ඕගොල්ලෝ මේ හක්මන ලක්ෂ්මණ යාප ගැන හොයන්න කිව්වේ ඇති. හොයාගන්න පුළුවන් ඉඩම් කොහමද අත්පත් කරගත්තේ කියලා. ඔබ දිනියායේ ඉන්නවා නම් 2015ට කලින් සාගල රත්නායකගේ ගෙදරයි අද සාගලගේ ගෙදරයි කියලා හොයලා බලන්න. 2015ට කලින් සාගල් රත්නායක හිටපු නිවසේ ස්වභාවයත්
අද ඉන්න ස්වභාවයත් වල බලන්න. සමහර ගෙවල් හදලා දුන්නේ පසුගිය ආණ්ඩු විශාල ආයතන ගනුදෙනු වලට හවුල් වෙච්ච අය ගෙවල් හදලා දුන්නා. ඒකයි වෙලා තියෙන්නේ. එනිසා මහජන සේවය බවට පත් වී තිබෙන දේශපාලනය අතිශය කළු ව්‍යාපාරයක් බවට මේ 71 වසර තුල පත් වී තිබෙනවා. පහුගිය අවුරුදු 4 මාස ඇතුළත ඒ තත්ත්වය තවත් වැඩි වී තිබෙනවා. අද පාර්ලිමේන්තු දෙලිදරව් වුණා. කබිර් හසී මමාත්‍යවරයා ජීවත් වෙන ආණ්ඩුවේ ගෙදර අලුත් වැඩියා කරන්න ලක්ෂ 1000ක් වැය කරනවා කියන්නේ. ඒ කියන්නේ ගේ අලුත් වැඩියා කරන්න මිලියන 100ක්. ආසන්න වශයෙන් මිලියන 100ක් වැය කරනවා. මොකද වෙලා තිබේ? අපේ රටේ දේශපාලනේ මේ 71 වසරක් යනකොට ප්‍රබලතම කළු ව්‍යාපාරයන් මෙහෙමන කළු ධනෙ එක්රස් කරන මහජනක දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන මධ්‍යස්ථානයක් බවට දේශපාලනේ පත් වී තිබෙනවා. 71 න්‍යාය පත්‍රය අපිට ඉදිරිපත් කළා තිබෙන්නේ ඒක. මේ පෞගේ අවුරුදු 4 මාර බැලුවත් එම තත්ත්වේ විශාල ලෙස තීව්‍රභාවයට පත් කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහට බැඳුම් කර පිළිබඳ චෝදනා එල්ල වී තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේනගේ දියණියට ඕනෑමට වඩා වැඩි චෝදනා එල්ල වී තිබෙනවා. කිරියල්ලට කබීර් රසීම්ට රවි කරුණායකට මේ හැම කෙනෙකුට මහජනගේ දීපල ආයතනයේ සුපයා ගැනීම පිළිබඳ චෝදනාව මේ වනවට තෙල් වී තිබෙනවා. එනිසා මේ අවුරුදු 4 මාස තුළ ඔප්පු කර තිබෙනවා. ඒ 71 වසර ඉතාම තීව්‍රතාවයෙන් යුතුව ගමන් කරපු වංචා දූෂණ මාවතකට මේ ආණ්ඩුව අවතීර්ණ වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ජනතාව මත අසීමිත ලෙස බදු බරපතල පාලනයක් නිර්මාණය වී තිබෙනවා. අද අපේ රටේ මුළු ආණ්ඩුවේ බදු ආදායමෙන් 82%කට වඩා වැඩි ප්‍රමාණයක් උපයන්නේ සාමාන්‍ය ජනතාව වෙත ඇතුළු කරනු ලබන වක්‍ර බදු වලින්. ලෝකේ එක නෙවෙයි තිබෙන්නේ. ලෝකේ සාමාන්‍ය පිළිගත් ප්‍රමිතිය තමයි ඍජු බදු 60%ක් ලැබෙන්න ඕන, වක්‍ර බදු 40%ක් ලැබෙන්න ඕන. ඍජු බදු කියන්නේ මොකක්ද? ඉහළ ආදායම් ලබන අයට ඍජුවම කෙලින්ම ඒ ආදායම් මත බදු පටවා එකතු කරගන්නා බදු ප්‍රමාණය ඍජු බදු. ඉහළ ධනපතියන්ට ගහන බදු ඍජු බදු. තමන්ගේ ආදායමට ගහන බදු ඍජු බදු. වක්‍ර බදු කියන්නේ අපේ සීනි කිලෝයකට ගහන බදු. අපේ සබන් ගැටයක් ගන්නකොට ගහන බදු. අපේ පෙට්‍රල් ටිකට ගහන බදු. එනිසා වක්‍ර බදු කියලා කියන්නේ පොදු ජනතාවට ගහන බදු. ඍජු බදු කියලා කියන්නේ ඉහළ ආදායම් ලබන අයට ගහන බදු. ඉන්දස් ලෝකයේ පිළිගත් මතය තමයි ඍජු බදු 60%ක් වෙන්න ඕන, වක්‍ර බදු 40%ක් වෙන්න ඕන. පොදු ජනයා මත ගහන බදු 40%ක තියෙන්න ඕන. ඉහළ ආදායම් ලබන අයට ගහන බදු 60%ක තියෙන්න ඕන. අපේ රටේ මොකද වෙලා තිබෙන්නේ? පොදු ජනයාට ගහන බදු 82%යි, ඉහළට ගහන බදු 18%යි. ඒ කියන්නේ මොකද්ද? අපි කඩේට ගිහිල්ලා සීනි කිලෝ එකක් ගත්තත් අද අපිට රුපියල් 28ක බද්දක් වදිනවා. ධම්මික පෙරර කඩේට ගිහිල්ලා කිලෝ සීනි කිලෝ එකක් ගත්තත් රුපියල් 28ක බද්දක් වදිනවා. ඒක සමානයි. එනිසා මේ බදුවල ඉතාමත් විකෘති තත්ත්වයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ විකෘති තත්ත්වය විසින් කරලා තිබෙන දේ තමයි ජනතාවගේ එදිනෙදා දෛනික ජීවිතයේ පැවැත්ම සඳහා අවශ්‍ය වන මූලික අවශ්‍යතාවයන්. මූලික අවශ්‍යතාවයන් භාණ්ඩ සහ සේවාවන් මිලදී ගැනීමේ බැරි තත්ත්වයක් නිර්මාණය කළා තිබෙනවා. ඒස විශාල ලෙස බදු පටවන රාජ්‍යයක් අපේ රටේ ගොඩනැගිලා තිබෙනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් ගත්තොත් විශාල සමාජ අපරාධ ගහන වෙච්ච රාජ්‍යයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා මේ අවුරුදු 71 දේශපාලන ශේෂපත්‍රය අපිට කියලා දෙන්නේ මේ කඳවුරු දෙකම අසාර්ථක බව. අවුරුදු 4 රනිල් වික්‍රමසිංහගේ පාලනේ අපිට පෙන්වා දෙමින් තිබෙන්නේ අසාර්ථක බව. එනිසා අපි මේ රටේ පොදු ජනයාගෙන් ඉල්ලා සිටින්න ඕනකම තිබෙනවා. අපිට එකට එකතු විය හැකි අරගලයක් තිබෙනවා. ඒ අංකවරක්වත් නෙවෙයි අවුරුදු 71ක් අනුගමනය කරමින් තිබෙන අසාර්ථක ආර්ථික දේශපාලන වැඩපිළිවෙලක්. මේ අවුරුදු 4 ඒට නායකත්ව සපයමින් තිබෙන රනිල් වික්‍රමසිංහගේ පාලනය එකට තබා පරාජයට පත් කිරීමේ වගකීම මේ රටේ ජනතාවට පවරා දෙන්නේ.
ද විශේෂෙන්ම ඇයි අපි මේ වෙලාවේ ආණ්ඩුවට ගෙදර යන්න කියලා කියන්නේ? ඇත්ත ගත්තොත් බලය ගන්නකොට මම යන්න ඕන තමයි. හැබැයි දැන් අවුරුදු 4මාරක් කරනකොට පෙන්ලා තිබෙනවා. සෑම අතින් ජනතාව පිළිබඳ වගකීමක් හෝ ජනතාවට වගවීමට හෝ අසමත් වූ පාලනයක් ගොඩනගී තිබෙනවා. ඒ තීව්‍රතාවයට පත් වී තිබෙනවා අප්‍රේල් මාසේ 21 වෙනිදා නේද? 21 වෙනි ඉරිදා පාස්කු ප්‍රහාරය. දැන් ඕනෑවටත් වඩා තොරතුරු ඉල්දරුවීම් තිබුණා කුමක්? ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගත හැකිව තිබුණු ප්‍රහාරය. පාස්කු ඉරිදා ප්‍රහාරයට අපරාධකරුවන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ඒ සැලසුම් කරලද ඒ මෙහෙවනලද ඉස්ලාම් ආගම අන්තවාදී සහරාන්ල ඇතුළු කණ්ඩායම. ඊළඟ අපරාධකරුව තමයි මේ ඉතා හොඳින් වලක්වා ගත හැකිය තිබියදී වලක්වා ගැනීමට අසමත් වූ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව. දැන් අපි ගාව වාර්තා තිබෙනවා අප්‍රේල් මාසේ 21 වෙනිදා බුද්ධ්‍යාංශ විසින් සමාවෙන්න අප්‍රේල් මාසේ 9 වෙනිදා ප්‍රහාරයකට දින 12කට පෙර බුද්ධ්‍යාංශ විසින් ඉතා මැනවින් වාර්තා කොට තිබෙනවා සහරාන් රිස්වාන් මේ ආදී 9 දෙනෙක්ගේ නම් මොවුන් මරාගෙන මරන බෝම්බ ප්‍රහාර වලට සලසුම් කර තිබෙන බවත් මේ ප්‍රහාර එල්ල කරපු 8 දෙනාගේම නම් තිබෙනවා එතන මොවුන් මරාගෙන මරන ප්‍රහාරක් දියත් කරන සූදානම් වී ඇති බවත් ඔවුන්ගේ හැඳුනුම්පත් අංක මේවා බවත් ඔවුන් පාවිච්චි කරන දුරකථන අංක මේවා බවත් සලසුම් වාර්තා කරලා තිබෙනවා. නමුත් 9 වෙනිදා කියන මේ ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් ප්‍රහාර එල්ල කරන්නේ මේගොල්ලෝ මේගොල්ලගේ හැඳුනුම්පත් මේවා ඒගොල්ලගේ නම් මේවා ඒගොල්ල වැඩිපුර ගැවසෙන්නේ මේ තැන්වල කියලා සීළු වාර්තාවක් තිබෙනවා. හැබැයි වාර්තාව කිසිදු සලකලට භාජනය කරන්නේ නැහැ මහජනගේ ආරක්ෂාව පිළිබඳ. ඒ විතරක් නෙවෙයි. අප්‍රේල් මාසේ 21 වෙනිදා උදේ 7ට බුද්ධ්‍යාංශ වාර්තා කරනවා ප්‍රහාර එල්ලවිය හැකි ස්ථාන හැටියට කතෝලික දේවස්ථාන නම් කරලා. 8:45ට ප්‍රහාර එල්ල කරන්නේ පැය දෙකකට කලිනුත් වාර්තා කරනවා කතෝලික දේවස්ථාන ඉලක්ක කරගෙන මෙවැනි ප්‍රහාරයක් දියත් විය හැකි බව. අද දිනේ මේ ප්‍රහාරක් දියත් වෙන්න පුළුවන් කියලා. සෛතා මෙනවින් තොරතුරු සාක්ෂි එක්රස් කරලා තිබුණා මෙවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට. හැබැයි මොකද වුනේ? ඒ ප්‍රහාරයේ මුළුමනින්ම වලක්වා ගත හැකි ප්‍රහාරයක් තිබියදිත් එම ප්‍රහාර දියත් වෙන්න නිදැල්ලේ මේ පාලකයන් ඉදෑරිය. මුළු මහජනයාගේ ආරක්ෂාව පිළිබඳ යාන්ත්‍රණය කඩාවැටලා තිබුණා. තේරීම්කාර සභාවේ අමු එළිදරව් වෙනවා ඔක්තෝබර් මාසේ 23 වෙනිදාගෙන් පස්සේ ආරක්ෂක මණ්ඩල කැඳවුන්නේ නැති බව. පොලිස් ප්‍රතිවරයට ආරක්ෂක මණ්ඩලට එන්න එපා කියපු බව. මා දන්නේ තුමා ගියා කියලා ලොකු වැඩක් වෙයි කියලා. නමුත් එන්න එපා කියලා කිව්වා. මුළු මහජනයා පිළිබඳ ලබා දී තිබෙන ආරක්ෂාවේ වගකීම් අත්තරලා තිබෙනවා මෛත්‍රීපාල සහ රනිල් වික්‍රමසිංහ. අත්තරලද මාදක ප්‍රහාරෙන් පස්සෙ රනිල් වික්‍රමසිංහ කියනවා එයාට ආරක්ෂක මණ්ඩලයට එන්න කිව්වා එන්න කිව්වේ නෑ කියලා. හැබැයි ප්‍රහාරට කලින් කෝරටර කිව්වා. ඔයගොල්ලන්ට එක උදාහරණයක් කියනවා. ඔය මහා බැංකුවේ බැඳුම් කරේ පිළිබඳ ගනුදෙනු ඉදරව් වෙමින් ජනාධිපති කොමිෂන් සභාවේ කරුණු විමර්ශන වෙන වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හදිසියේ දිඹුලාගල ඉඳන් කොළඹ ආවා හෙලිකොප්ටර් ඇවිල්ලා එතුමා තීරණය කරා මහ බැංකුවට යන්න. මේක ආරංචි වුණා රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ කඩාගෙන ගියා මෛත්‍රීපාල ගෙදර. ගෙදර ගිහලා ඇවිත් මහ බැංකුවේ තියෙන මගේ යටතේ තියෙන මහ බැංකුවට ඔබට මම නැතුව යන්න බෑ කියලා ගියා. හරිද? මෛත්‍රීපාල සිරිසේන මහ බැංකුව ගාවට යනකොට රනිල් වික්‍රමසිංහයි අර්ජුන මහේන්ද්‍රතේ බුලත් අතක් තියාගෙන රනිල් වික්‍රමසිංහ හිටගෙන ඉන්නවා මෛත්‍රීපාල ඇතුළට ගන්න. ඇයි? තමන්ගේ මහ බැංකුවට තමන් නැතුව යන්න දෙන්න බෑ ජනාධිපතිට. ඒතොර මහ බැංකුව මුර කරන්න. මහ බැංකුව ආරක්ෂා කරන්න. රනිල් වික්‍රමසිංහ මොනතරම් ප්‍රයත්නයක් දරුවද? හැබැයි ඒ ප්‍රයත්න දරුවේ නැහැ මහජනගේ ආරක්ෂාව පිළිබඳ. ආරක්ෂක මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයාට එන්න එපා කියලා තියෙනවනේ. සහභාගී කරගන්නේ නැත්තම් ඔ
ඔහු ඒකට විරුද්ධ කර ප්‍රකාශ මොකක්ද? ඇයි? ඔහුට මහා බැංකුව ආරක්ෂා කරගන්න තිබ මහා බැංකුව නෙමෙයි අත්තගත්තු. මහා බැංකුවේ ගනුදෙනුව ආරක්ෂා කරගන්න තිබුණු වමනාව තිබුණේ නැහැ මහජනය ආරක්ෂා කරගන්න. මෙමය මේ පාලකයා. එනිසා මේ පාලකයා මුළු මනින්ම මහජනගේ ආරක්ෂාව පිළිබඳ වගකීම අත්තරිය. එනිසා තවදුරටත් මේ පාලකයන්ට අපේ රටෝ අපේ රටේ මහජනගේ වගකීම් පිළිබඳ වගකීමක් බාර නොදිය යුතුයි. ඒ තමයි ප්‍රධාන වශයෙන් හේතු සාධක වී තිබෙන්නේ මේ පාලනය පළව හැරීම සඳහා. ඒ සඳහා අප ආණ්ඩුවේ ඉතාමත් විධිමත් කරුණු සහිතව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කර තිබෙනවා. එළබෙන ජූලි මාසේ 10 වෙනිදා සහ 11 වෙනිදා දෙදින පුරාවට මේ විශ්වාසභංග යෝජනාව සාකච්ඡාවට ගැනීමට නියමිත තිබුණා. විවාදයට ගැනීම නියමිත තිබුණා. අපි ඉල්ලා සිටින කවරක්වත් නැවේ. ජීවිත 250කට වඩා වැඩි අධික ප්‍රමාණයක් බිලිගත්තු 500කට වඩා අධික ප්‍රමාණයක් තුවාල සිදුමු රටේ විශාල අනාරක්ෂිතතාවයක් නිර්මාණය වුණු මුළු සමාජ දේහෙම කඩාවැටීමට ලක්ුණු සිංහල දෙමළ සිංහල මුස්ලිම් ජනයා අතර සහෝදරත්වය බැඳීම පුපුරා ගියපු සංචාරක ව්‍යාපාරය ත්‍රිවිල් කරුවෙකුට කුඩා ව්‍යාපාරයකට ආර්ථික වශයෙන් විශාල හානියක් සිදු කරලද රටක් හැටියට විශාල අපකීර්තියක් ලක් කරලද මේ රාජ්‍යයේ වගකීම මේ ආණ්ඩුව බාර ගන්නවා. එනිසා අපි විශ්වාසභංග යෝජනාවෙන් කියන්නේ එම වගකීම බාර අරගෙන මේ ආණ්ඩුව ගෙදර යන්න කියන යෝජනාව අපි විශ්වාසභංග යෝජනාව අතර ඉදිරිපත් කර තිබෙනවා. අපිට කිසියෙකුට පාර්ලිමේන්තුවේදී මේ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරන්න අයිතියක් නැහැ. ඒ මේ සියලු කරුණු සත්‍ය කරුණු මත පදනම් වී තිබෙනවා. එනිසා අපි ඉල්ලාදී නම් කවරක්වත් නැවේ. තවදුරටත් මේ ආණ්ඩුවට මහජනයා පිළිබඳ වගකීමක් රට පිළිබඳ වගකීමක් උසුලන්න යුක්ති සහගත අයිතියක් නැහැ. මෛත්‍රීපාලට අයිතියක් තියෙනවද මේ රටේ මහජනයාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම් උසුලන්න? රනිල් වික්‍රමසිංහට අයිතියක් තියෙනවද මේ රටේ මහජනගේ ආරක්ෂාව පිළිබඳ වගකීම් ඉටු කරන්න? මේ කැබිනට් මණ්ඩලයට අයිතියක් තියෙනවද මහජනගේ ආරක්ෂාව පිළිබඳ වගකීම් උසුලන්න? මේ කැබිනට් මණ්ඩලයට අයිතියක් නැහැ. එයි පාර සිද්ධ වෙච්ච දවසම හරෙන් පණාන්දු කියනවා තාත්තා මට කිව්වා මම නම් පල්ලි ගියේ නැහැ කියලා. ඒ ඇමිතර අයිතියක් තියෙනවා මහජනගේ ආරක්ෂාව පිළිබඳ වගකීම් දරන්න. හර්ෂද සිල්වා කියනවා අපිට ඇමරිකන් එක්සත් ජනපදයේ බුද්ධි සේවයෙන් වාර්තා කරලා තිබුණා. ඇමරිකන් එක්සත් ජනපද තානාපති කාර්යාලයක් නා අපි එහෙම එකක් කියලා නැහැ කියලා. ඉතින් ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා මේ මහජනගේ ආරක්ෂාව පිළිබඳ වගකීම් දරන්න. රුවන් විජේවර්ධන ආරක්ෂා භාර නියෝජ්‍ය අමාත්‍යවරයා කියනවා මේ ප්‍රහාර නවසීලන්තයේ එල්ලුණු පල්ලි එල්ලුණු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර කියලා. නවසීලන්ත රජ මේක ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලන්ට සාධාරණ අයිතියක් තියෙනවද මහජනයාගේ වගකීම් පිළිබඳව වගකීමක් උසුලන්න? ලක්ෂ්මන් කිරියල්ල කියනවා එයාගේ ආරක්ෂකයාට දැනුම් දීලා තිබුණා අමාත්‍යංශ දෙන්නේ නැතු ගෙදර ඉඳන් වැඩ කරන්න කියලා. සිද්ධියෙන් පස්සේ නේ එනිසා තමා අමාත්‍යංශ ගේනලු ගෙදර ඉඳන් වැඩ කරා. ඒ ඇමතින්ට අයිතියක් තියෙනවද අපේ රටේ මහජනයා පිළිබඳ ආරක්ෂාවක් ආරක්ෂාව පිළිබඳ වගකීම් උසුලන්න? නෑ. ඒ විතරක් නෙවෙයි අප්‍රේල් මාසේ අග වෙනකොට නැවත කොළඹ ප්‍රහාරයකට ප්‍රහාරයක් එල්ල වෙයි කියලා අනතුරක් තිබුණා. රනිල් වික්‍රමසිංහට තමන්ගේ ආරක්ෂකව දැනුම් දුන්නා කොළඹ ඉන්නපා කොළඹ යන්න කියලා. වගකීමෙන් කියන නැවත ප්‍රහාර කොළඹ ඉලක්ක කරගෙන එළවිය හැකි කියන අනතුරු ඇඟෙව්වා රනිල් වික්‍රමසිංහට. කිව්වා කොළඹ ඉන්නපා කොළඹ යන්න කියලා. රනිල් මොකද කිව්වේ? රනිල් කොළඹින් ගියා. එහෙම නායකයන්ට මහජනගේ ආරක්ෂාව හෝ රටේ ආරක්ෂාව පිළිබඳ වගකීමක් කිසිලිය හැකිද? අනතුරක් තියෙනවා කොළඹට. උඹ කොළඹින් පලයන් කිව්වම යන නායකයෝ අනතුරක් තියෙන උඹලගේ අමාත්‍යංශට ගෙදර ඉඳන් වැඩ කරපන් කිව්වම එළියට බහි නැති නායක අයිතියක් තිබුණා. කිසිදු අයිතියක් නැ මේ පාලකන්ට තවදුරටත් මහජනගේ ආරක්ෂාව සහ රටේ ආරක්ෂාව පිළිබඳ වගකීමක් උසුලවන්න. ඒ විතරක් නෙවෙයි ගත්ත තීන්දුව ඔයගලන්ට මතක ඇති. අදත් දෙමව්පියෝ
පාසල් ගාව ගිහිල්ලා මුරකරන තත්ත්වයක් පත් වී තිබෙනවා. මේ මේ ව්‍යාකූලත්ව නිර්මාණ කරේ කවුද? මේ පාලකයා. මේ පාලකයන්ට බැරි වුණා ජනතාව තුළ තහවුරු කරන්න මාජනයාගේ විශ්වාසවන්තම ආරක්ෂකයා කියලා. ඒ වුණාට විකාර කතා විකාර වැඩ කරන්න පටන් ගත්තා. අපිට මතකයි පාසල් වාරේ පටන් ගන්නේ කොහොමද? පහට වඩා පහට වඩානේ. කියන්නේ පහේ පන්තියේ ඉහළ ළමයි 6 වෙනිදා. පහේ පන්තියේ පහේ පන්තියට වඩා පහළ ළමයි 13 වෙනිදා. මොකක්ද ඒකේ තේරුම? ඒ කියන්නේ ලොකු ළමයි එන්න 6 වෙනිදාට. පොඩි ළමයි එන්න 13 වෙනිදාගෙන් පස්සේ. ඒකෙන් කියන්නේ මොකක්ද? ටිකක් දුවන්න පුළුවන් දුවන්න පණින්න පුළුවන් ළමයි කලින් එවන්න. මොකක් හරි පිපිරෙන්න ඉඩ තියෙනවා දුවන්න පුළුවන් අය. දුවන්න බැරි පොඩි ළමයි පස්සේ වන්න. ඒකනේ කියන්නේ. ඒ කියන්නේ පොඩි ළමයි පස්සේ වන්න ලොකු ළමයි ඉස්සරලා වන්න කියන එකේ තේරුම තමයි. වෙන තේරුමක් නැහැ ඒකේ. මොකක් හරි සිදුවීමක් වෙන්න පුළුවන් දුවන්න පුළුවන් ළමයි කලින් එවන්න. පොඩි ළමයි එහෙම එවන්න එපා. ඒගොල්ලන් දුවන්න බෑ. අම්මා මොකද කරන්නේ? අම්මට ලොකු ළමයක් දරුවා පොඩි ළමයක් දරුවා. අම්මා මොකද කරේ? පොඩි ළමයි හරියෙත් නැහැ ලොකු ළමයි හරියෙත් නැහැ. එහෙමද කියද? ඉත කොහෙද විශ්වාසවන්ත ආරක්ෂකෙක් උනේ? එනිසා මහජනගේ ආරක්ෂාව පිළිබඳ මුළු වගකීමම අත්තරනද පාලකයන් බවට මේ පාලකයන් පත් වී තිබෙනවා. එනිසා තමයි අපි විශ්වාසභංග යෝජනාව ගැනලා කියලා තිබෙන්නේ මේ පාලනයට තව දුරටත් අපේ රටේ ආණ්ඩුව කරන්න අයිතියක් නැහැ. අපි කියන්නේ ජනතාවට අවස්ථාවක් දෙන්න දෙන්න. ජනතාවට අවස්ථාවක් දෙන්න. ජනතාවට තමන් කැමති පාලනය ජනතාව විසින් තෝරාපත් කර ගැනීම සඳහා අවස්ථාවක් ලබා දීම සඳහා මේ ආණ්ඩුව පළවා හැරිය යුතුයි. එසේ නැතුව මේ ආණ්ඩුව පළවැරලා යලි පාර්ලිමේන්තුව ඇතුළේ අටවා ගන්න ආණ්ඩුවක් හැදීම නෙවෙයි අපේ ඉලක්කය. ඒකට මේ ආණ්ඩුව පළවැරිය පාර්ලිමේන්තු ආය කණ්ඩායමක් එකතුලා අටවා ගන්න නම් නෙවෙයි මේ කියන්නේ. මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන. ගෙදර ගිහලා සහතික වශයෙන් ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන. මහ ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන. නව පාලනයක් ගොඩනගා ගන්න. ඒක තමයි අපේ ඉලක්කය. හැබැයි අපි දන්නවා මේ පාලක හැමදාමත් අන්තිම දවස දක්වා මේ බලය මේ වරප්‍රසාද භුක්ති විඳින කටයුතු කරන බව. දැන් මේ විශාල තත්ත්වයක් ඇති වී තිබේදී ඊයේ පාර්ලිමේන්තුව සම්මත කරේ මොකක්ද? මොකද ඊයේ පාර්ලිමේන්තුව සම්මත කරේ විශේෂම අපේ රටේ පනත සම්මත කරා උහුණ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ පනත. ඒ පනත අභිප්‍රාය වුණේ ආණ්ඩුවේ දේපල කට්ටිය ගත්තාම ඒ දේපල අවශ්‍ය විදියට සංවර්ධනය කරන්නේ නැත්තම් නැවත ඒවා ආණ්ඩුවට පවරා ගැනීමේ බලය තමයි ඌණ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ පනතෙන් ආවේ. ඒ 2012 වගේ සම්මත කරේ. ඒකේ අරමුණ තමයි ආණ්ඩුවේ දේපල දුන්නා. දැන් හම්බන්තොට වරාය දෙනවා කොම්පැනිකට. ඒක ගන්න බෑ චීනට දීපින් නෝලි. හැබැයි කොම්පැනිකට දුන්නා නම් හම්බන්තොට වරාය අවශ්‍ය නැමෙහුම් කරන්නේ නැත්තම් ඒක යලි ආණ්ඩුවට පවරා ගැනීමේ නීතිය. ඒක තමයි ඌණ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ නීතිය. ඒක තිබුණ දේ තමයි ආණ්ඩු දීපල අරගෙන ඒවා හරියට කරන්නේ නැත්නම් නැවත ආණ්ඩුට ගන්නයි තියෙන්නේ. ඇඹිලි පිටේ කඩදාසිකම් වල වික්කා ඒක හරියට වැඩේ කරන්නේ නැහැ. ඒක අපව ගන්නයි තියෙන්නේ. ওই විදිය පනත සම්මත කරා. ඒ පනත අනුව බැසිල් රාජපක්ෂලගේ වෙන දේශපාලන උවමනාවකුත් තිබ්බා. නීතිය හොඳයි. හැබැයි වෙන විදියට වැඩක් කරා. Tamanට එකගණන වෙන ව්‍යාපාරිකෙන් දීපල ගත්තා. ඒක හරි. අපි ඒකත් එක්ක ඒක සාධාරණ කරන්න යන්නේ නැහැ. ඒ අනුව තමයි සෙවනගල සීනිකම්මල අභිප්‍රාය බවට පත් වුණේ රට අවශ්‍ය නැ සීනි නිෂ්පාදනය කරන්න. ඒ වගේම ඒ පළාතේ ගොවි ජනතාවගේ ජීවිතය සුරක්ෂිත කරන්න ඒවලට ආදායම් මාර්ගයක් ගන්න. මේ අති විශාල බලාපොරොත්තුක සෙවනගල සීනිකම්මල හැදුවා. ආණ්ඩුවේ හැදුවේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව එක දයාගමගේට වික්කා. නැවත සෙවනගල සීනි කර්මාන්සාලාව පිළිබඳව පසුවිපරමක් කරලා බලනකොට සීනි වලට වඩා වැඩියෙන් හදලා තියෙන එතනෝල් අර එතන සෙවනගල සීනි කර්මාන්සල අභිප්‍රාය බවට පත් වුණ අරක් හොදට නෙවෙයි. අන්න එතකොට දීපු අරමුණට අනුව කටයුතු කරන්න නෑ කියලා සෙවනගල සීනි කම්මල ආපෝ ආණ්ඩුවට ගත්තා. පළාත සීනි කම්මල දීලා තිබුණා ආරසිරි වික්‍රමනායක. ආරසිරි වික්‍රමනායක මේ මොකක් කර වෙලාවක මේක අන්තිම මොහොත හරි දැනගෙන මේ ගණ්ඩ හදන වෙලාව හැරී ජවරට වික්කා. දැනගෙන දන්නේ නැහැ සාති දෙකයි. ඊට පස්සේ පළවත්ත සීනි සමාගම් පිළිබඳ අධ්‍යයනය කරලා බලනකොට ඒකත් ඒකේ අභිප්‍රායන්ට පටහැනි. ඒ නිසා යලි පළාත සීනි සමාගමක් ගත්තා. ඒ වගේම හිල්ටන් හෝටලේ ආණ්ඩුවෙන් හැදුවේ ඒක පවරලා දීලා තිබුණා. ඒකත් ඒ අභිප්‍රායන්ට මෙහෙ වෙන්නේ නැහැ කියලා පවරගත්තා. එතකොට ඒක මම හිතන්නේ
ඒ නීතිය වැරද්දක් නැහැ කියලා පිළිගන්න. ආණ්ඩුවේ දීපලක් කාට හරි පවර්ලා තිබෙනවනේ. ඒ පවර්ලද අරමුණු වලට අනුව ඒ මෙහෙවන්නේ නැත්තම් යලි ආණ්ඩුවේ පවරා ගැනීම අයිතිය තියෙන්නේ නැද්ද? තියෙන්නේ. හැබැයි වැසිර රාජපක්ෂලේ පනත උපයෝග කරගත්තේ Tamanට එකඟ නොවෙන්නේ. Taman එක නැති ව්‍යාපාරිකයෙක්ගේ දීපල පවර ගන්න. එතන අපිට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් නීතිය අරවැනි නීතියක් රටේ තියෙනක හොඳයි. හැබැයි ඊයේ පාර්ලිමේන්තුව මොකද කරේ? ඒ නීතිය හොස් කරා. ඊයේ කරපු දේ තමයි පනත හොස් කරා. පනත හොස් කරලා දැන් උත්සාහ කරමින් තිබෙනවා සෙවණගල යලි දයාගමගේට දෙන්න. මහා උක්කර්මාන්සාලව විශාල දීපල තිබු. විශාල වතු යායක් තියෙන. වගා කරපු උක් තියෙන. ගබඩාවේ සීනි තියෙන. බැංකුවේ සල්ලි තියෙන. මේ කර්මාන්සාලව දෙන්න. මේකෙන් මං කියන්න හදන වෙන කවරක්වත් නෙවෙයි. අන්තිම මොහොත දක්වත් දැන් මේ ආණ්ඩුවේ වෙලා තියෙන අලකලන්ති ගත්තම ඔය වගේ වැඩ කරයිද? ඔය වගේ වැඩ කරන්නේ. හැබැයි අන්තිම මොහොත දක්වත් අත්තරින්නේ නේ. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාට විඩින වදින වාහන ගේන්න සල්ලි වෙන් කරන. මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයාට කටයුතු කරා. ඒක ජනාධිපතිවරයාට ඉතාමත් අලුත් විඩින වදන රට තිබුණා. මන්දක මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එකතැනකදී කතාවකදී කියනවා ඒවා ඇයිද මහින්දට නෙවෙයි ඇයිද ජනාධිපති කාර්යාලයට. හැබැයි මහින්ද රාජපක්ෂ පරාද වෙලා ගෙදර යනකොට තිබ්බ හොඳම වාහන අරන් ගියා කියලා මෛත්‍රී කිව්වනේ. එහෙනම් මහින්ද රාජපක්ෂ ගාව හිටපු ජනාධිපතිවරයා හැටියට ජනාධිපති ධූරයේ ඉන්නකොට තිබුණු විඩින වඩින හොඳම වාහන තුම ගාව තියෙනවා. ඊට පස්සේ සම්බන්ධන් මහත විපක්ෂ නායක වෙනවා. එතුමායින් වෙලා මහින්ද රාජපක්ෂ දැන් විපක්ෂ නායක වෙනවා. දැන් මහින්දලා වර්ග දෙකක් ඉන්නවා. එකක් හිටපු ජනාධිපති මහින්ද. අනිත් එක නා විපක්ෂ නායක මහින්ද. හැබැයි ශරීරය එකයි තියෙන්නේ. දැන් මොකද කරන්නේ? දැන් හිටපු ජනාධිපතිවරයා හැටියට වැඩිම දින වාහනක් තියෙනවා. විපක්ෂ නායකවරයා හැටියට වාහන ගන්න. ඒ කියන්නේ ජනාධිපති කකුල එක ජනාධිපති කකුල එකක යනවා විපක්ෂ නායක කකුල තව එකක යනවා. මොකද්ද මේ කරන්නේ? අපි තමුන් ආසල ගන්න. ඒ නිසා අන්තිම මොහොතේත් මේ පාලකයන් මහජනයාගේ ධනෙ වියදම් කරමින් සුඛ විහරණ සහිත ජීවිත ගත කරන්න උත්සාහ කරමින් තිබෙනවා. කබිර රසීම අමාත්‍යවරයා ජීවත් වෙන ගෙදර ආණ්ඩුවේ ගෙදර තමයි. හරි ආණ්ඩුව තමයි. හැබැයි ලක්ෂ දහහක් වියදම් කරන ප්‍රතිසංස්කරණ කරන්න. මහජනයාගේ ධනය කල්පනා කරලා බලන්න. ඒ නිසා මේ පාලකයා අන්තිම මොහොත දක්වාම උත්සාහ කරමින් තිබෙනවා. තමන්ගේ වරදාන වරප්‍රසාද මහජනයාගේ ධනෙ තමන්ගේ පෞද්ගලික දේපල හැටියට පාවිච්චි කිරීම සඳහා උත්සාහයක තිබෙනවා. ඒ නිසා අපි යන්න කිව්වටම යන්නේ නැහැ. ඒකත් අපි දන්නවා. යන්න කිව්වටම යන්නේ නැහැ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ අපි සූදානම් වෙන්න ඕන. යන්න කිව්වට යන්නේ නැත්නම් යවන්න සූදානම් වෙන්න ඕන කියලා මේ පාලකයා. මෙතරම් අපරාධ කරලද? සමාජයක් ව්‍යසනයට පත් කරලද? ආර්ථික විනාශකාරී අඩියකට ගෙනලද? සමාජ අපරාධ ගහන රාජ්‍යයක් නිර්මාණය කරලද? මාජන දේපල කෝටි ප්‍රකෝටි ගණන් එක්ස්ප්‍රස් කරගෙන දේශපාලන නිර්මාණ වෙච්ච මෙන්න රට. තවදුරටත් ඉදිරිය යන්න දෙන්න අයිතියක් නෑ අපිට. අපි කිසියෙකුට අයිතියක් නෑ තවදුරටත් ඉස්සරහට මේක ගමන් කරන්න දෙන්න. ඒ නිසා අපි හැම දෙනාගේ අභිප්‍රාය බවට පත් වෙන්න ඕන. 76ක මේ කඳ උරත් 71ක මේ කඳ උරත් අවුරුදු 4 මාර මේ ආණ්ඩුවත් එකට තබා පරාජයට පත් කිරීම සඳහා ව්‍යායාමයේ අපි නිරත වෙන්න ඕන. අන් කවරක්වත් දෙන්නේ. තව තව නිකන් වෙන වෙන වංගු ගෙහිලි නෑ. ප්‍රශ්නේ කෙලින් අපි ඉදිරිපිට තියෙන. වංගුනේ මොකද්ද 71 කඳුර පරාද කරන්නත් උන හතරමාරි ආණ්ඩු පරාද කරන්න. රයිට් දැන් ආණ්ඩු இல்ல සුනේ නැත්තම් සහතික වශයෙන් මේ අවුරුද්දේ ජනාධිපති ඡන්දයක් එනවා. ජනාධිපති ඡන්දයක් එනවා. ඒකෙන් අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව දෙසැම්බර් මාසේ 9 වෙනිදා වෙනකොට අලුත් ජනාධිපති කෙනෙක් ඉන්නවා. දෙසැම්බර් මාසේ අලුත් ජනාධිපති කෙනෙක් ඉන්න නම් දෙසැම්බර් මාසේ 7 වෙනිදා සෙනසුරාදා ඡන්ද තියන්න ඕන. දෙසැම්බර් 7 ඡන්ද තියන්න නම් ඔක්තෝබර් මාසේ 5 වෙනිදා ජනාධිපති ඡන්ද ප්‍රකාශ කරන්න ඕන. මෙතුවර කොමිසම කියනවා අන්තිම සෙනසුරාදා වෙනකන් ඉන්න බෑ. තවත් සතියක් කලින් තියන්න ඕන කියලා. එහෙම වුණොත් සැප්තැම්බර් මාසේ 28 වෙනිදා නාම යෝජනා ප්‍රකාශයට පත් කරන්න. ඉත සැප්තැම්බර් මාසේ 28 වෙනිදා අපේ රටේ ජනාධිපති ඡන්දයක් පිළිබඳව ප්‍රකාශනයක් සිදු වෙනවා. 28 සිද්ධ වුණාම 12 වෙනිදා නාම යෝජනා භාරගෙන අවසන් කරනවා. නොවැම්බර් මිනිස් ඔක්තෝබර් නොවැම්බර් 28 ඡන්දය දිනවා. ඒ අවම දිනවලට ගියොත් මේක තමයි යන තියෙන උපරිම දින.
එනිසා හරි පැහැදිලි දැන් ජනාධිපතිත්වයන් දැක්කිනවා. නැවත සුපුරුදු බල උවමාරුවට පිළිබඳ කතිකාවත ගොඩ නැගෙමින් තිබෙනවා. මම දකිනවා අපි දකිනවා දැන් එක්සත් ජාතික පක්ෂ පක්ෂයකට දෙකට ඉතාමත් පිරිහීමට ලක් වී තිබෙනවා. තමන්ගේ ආණ්ඩු පාලන කාලය ඇතුළත අසාර්ථකභාවයේ හිණිපෙත්‍ර ගිය පාලන බවට පත් වී තිබෙනවා. ජනතාවගේ විශාල විරෝධයක් සහ අප්‍රසාදයක් මේ ආණ්ඩු කෙරෙහි ගොඩ නැගී තිබෙනවා. එහෙම නේද? ගමක කාටවත් අද කියන්න බෑ මම එක්සත් ජාතික පක්ෂයේ ඡන්දය දුන්නේ යලි බලාපොරොත්තු වෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කියලා. කියන්න බැරි තරමට පිරිහීමට ලක් වී තිබෙනවා. හැමදාමත් මෙහෙම තමයි මේ මේව. හැමදාමත් මේ පක්ෂ අන්ත පිරිහීමකට ලක් වෙනවා. 1977 වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තෙන්ට ආවා. 94 වෙනකොට UMPට එක වුණා. 2015 වෙනකොට ශ්‍රී ලංකේකට එක වුණා. හැබැයි මොකද කරගන්නේ? නව හැඩයක් නව තවරා ගැනීමකින් නව වෙනසක් පෙන්නනවා. පක්ෂය ඒකමයි. වැඩපිළිවෙල ඒකමයි. කරන්නේ ඒකමයි. හැබැයි වෙන කෙනෙක් ගෙනලා පෙන්නනවා දැන් වෙනස් වෙලා. 94 චන්ද්‍රිකා ගෙනත් පෙන්නුවා අපිට වෙන ශ්‍රී ලංකා එකක් දැන් තියෙනවා. 2005 මහින්ද ගෙනල්ලා පෙන්නුවා වෙන එකක් දැන් අපිට තියෙන්නේ. දැන් 2019 තව කෙනෙක් ඇවිල්ලා පෙන්නයි වෙන එකක් දැන් තියෙන්නේ. අරකමයි. ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂය නැවත උත්සාහ කරමින් තිබෙනවා අලුත් හැඩරුවකින් පෙන්වන්න. හැබැයි පරණ ගමන විනාශකාරී ගමනේ දිශාවටම තමයි එක්සත් ජාතික පක්ෂය ගමන් කරමින් තිබෙන්නේ. මම දැක්කා සජිත් ප්‍රේමදාස කියලා තියෙනවා නේද? ඇස් ගිලිලා නම් ඇස් වටේ කළු වෙලා නම් නේද? රට පාලනය කරන්න හොඳයි. මට කියන්න තියෙන්නේ තුමට දිය වැඩියාව තියෙනවද කියලා චෙක් කරගන්න කියලා. ඒකනේ පළවෙනි ප්‍රේම නේද? දිය වැඩිය. ඒක තමයි චෙක් කරගන්න. අපි කියන්නේ මොකක්ද? මේ රටේ මහජනයාගේ දේපල ආරක්ෂා කරමින් අපේ ආර්ථිකය ගොඩනගමින් ඔවුන්ගේ ජීවිතයේ ආර්ථික ඇතිවීමට ගැටලුවට විසඳුම් සොයාගනිමින් ඉදිරියට යන නව ආර්ථික දැක්මක්කින් තොරව මේ රට ඉස්සරහට යන්න බෑ. එහෙම තනි තනි හුදු පුද්ගලයන්ගේ මාරුවීම ඉස්සරහට යන්න බෑ. ඒ මාරුවීම ඇති තරමට දැන් අපි අවුරුදු 70ක් මුළුල්ලේ කරලා තිබෙනවා. ඒ නිසා තව දුරටත් මේ පක්ෂ දෙකට තනි තනි පුද්ගලයන්ගේ හුවමාරුකම් වලින් ඉස්සරහට යන්න පුළුවන් කියලා සමාජයට කියන්න බැරි තරමට අපි මත ඉස්සරහට ගිහිනුනවා. ඒ නිසා මේ ඉතිරි වී තිබෙන කාල පරිච්ඡේදයේ අපේ ලාල් සහෝදර කිව්වාගේම අපිට විශාල මතවාදී අරගලයක් තිබෙනවා. අපි දන්නවද මතේ ප්‍රධාන වාහකයෝ බාටෝ පත් වී තිබෙන්නේ? මාධ්‍ය නාලිකා කීපයක් නේ. මාධ්‍ය නාලික කීපයක් තමයි අද ප්‍රධාන වාහක බවට පත් වී තිබෙන්නේ. මේ හැම මාධ්‍ය නාලිකාවකටම දේශපාලනයක් තිබෙනවා. ඒක අපි හොඳට දන්නවා. හැම නාලිකාවකටම දේශපාලනයක්. මේ ස්වාධීන මත ස්වාධීන වාර්තා කිරීම ලෙස සලකන්න එපා. මේ හැම එකටම තමන්ටම දේශපාලන න්‍යාය පත්‍රයක කටයුතු කරමින් තිබෙනවා. එනිසා මේ රටේ පුරවැසියන්ට අපි අභ්‍යාසය මෙරටේ පුරවැසියන්ට අපි අධ්‍යයනයක් කළ යුතු තිබෙනවා. අධ්‍යාපනයක් ලබා දිය යුතු තිබෙනවා. ප්‍රවෘත්තිය කියවන්න කලින් නාලිකාව කියවන්න. ආ ප්‍රවෘත්තිය මේක උඩ ඉන්නේ දඟරේද කොකාද හොයලා බලන්න. නාලිකාව කියවුවට පස්සේ ප්‍රවෘත්තිය ගැන අදහසක් ගන්න පුළුවන්. නාලිකාව කියවන්න තොරතුරු මැදිද? දන්නේ නැද්ද? ඒ කියන්නේ නාලිකාව කියව ගන්න තරම් සමත් වෙන තොරතුරු නැද්ද? අපි වෙන දවසක හරියට කියන්නම් මේ නාලිකා අයිතිකරුවන් පිළිබඳව තොරතුරු. ඕගොල්ලන්ට එතකොට මේ නාලිකාව හොඳට කියව ගන්න පුළුවන්. කොටස් වෙළඳ පොලේ සෙල්ලම් දාලා අදත් කොටස් වෙළඳ පොලේ ගනුදෙනු තිබෙන ගිය සැර එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මැතිවරණේ මැතිවරණ මෙහෙම බාරගත්තු ඒ වගේම එළඹෙන ඡන්දෙදි ගාල්ලේ රජගමෙන් ඉල්ලන්න ඉන්න අය තමයි සමහර නාලිකාවල අයිතිකාරයෝ. අර තව විස්තර දෙන්න. තව සමහර අයට තිබෙනවා. ටික ටික. තව සමහර අයට තිබෙනවා. සමාන පුවත්පත්වල ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ චෙක්පත් මුද්‍රණය කරන්නේ ඒ පුවත්පත්තර අයිති මුද්‍රණාලි. ඒක විශාල කොන්ත්‍රාත් එකක්. ඒක කියපුවාම මේකේ ප්‍රවෘත්ති කියව ගන්න ඕන. තව සමහර නාලිකා තිබෙනවා. තමන් උපයාගත්තු ධනය කවර ආකාරයෙන් උපයාගත්තද කියලා රටට පැහැදිලි කරන්න බෑ. වෙන මහා ධන සම්භාරයක් එක විට අත්පත් කරගත්තේ කොහොමද? ඒ නිසා ධනය උපයා ගැනීම වසන් කර ගැනීම සඳහා යම් යම් දේශපාලන කඳුරුත් එකකට පෙළ ගැසීලා තිබෙන බව අපි දන්නවා. ඒ නිසා මේ බොහෝ නාලිකාවලට බොහෝ මාධ්‍ය ආයතනවලට දේශපාලනයක් තිබෙනවා.
එනිසා ප්‍රවෘත්තියට කලින් නාලිකාව කියවන්න. ප්‍රවෘත්තියට කලින් පත්තරේ අයිතිකාරය හොයාගන්න. ඇයි? අද ඉතාමත් විකෘති කරලද? ඉතාමත් අසත්‍ය මාධ්‍ය ප්‍රවාහයක් ගොඩනැගිලා තිබෙනවා. ඒ ජනතාව විශාල මුලාවකට ගෙන යමින් තිබෙනවා. අපි දැක්ක පහුගිය දවස්වල 21 වෙනිදා ඉඳන් මැයි මාසේ 13 වෙනිදා මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල වෙන තෙක් ඒ දින 21 මාධ්‍ය හැසිරුනේ කොහොමද? ඒ මාධ්‍ය රට තුළ විශාල භීෂණයක් නිර්මාණය කරා. ඒ පෙන්නන කඩු, පෙන්නන පිහි, අල්ලන බෝම්බ වගේ එක එක ප්‍රවෘත්ති නිර්මාණය කරලා කිව්ව මොකද්ද? නිර්මාණය කරලා කිව්වා මුස්ලිම් සමාජය ලෑස්තිලා හිටිය සිංහල සමාජය මුළුමනින්ම සමූල ඝාතනය කරන්න උඹලා තාමත් බලාගෙන ඉන්නේ ඇයි කියලා. ගිල ගහපල්ලා කිව්වා. ඉතින් ගැහුවා. මිනුවන් ගොඩදී බිංගිරිය ඉඳන් හෙට්ටි පොළ දක්වා ගිනි තිබ්බා. නාත්තණ්ඩියේදී විශාල ලෙස නිවාස දේපල 800කට වඩා වැඩි ප්‍රමාණයක් ගිනිපත් කරලා තියෙන පොඩි කරලා තියෙනවා. නාත්තණ්ඩි දෙක පුරවැසියෙක් ඝාතනය කරා. පහුවදායිද විනාශ කරපු නිවාස කඩපෙන්නලා අඬන්න පටන් ගන්නවා. ඊට කලින් දවසේ ගහන්න කියනවා. ඊළඟ දවසේ වෙලක් අඬනවා. මෙහෙම ගහලා මෙහෙම ගහලා වැරදි නේද? මොකද්ද මේ? මේව මාධ්‍ය ජාලාවක් තියෙනවා. එනිසා මේ ගොඩක් අයට ඕන වෙලා තියෙනවා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය අනුම මේ 21 වෙනිදා ඇති වෙච්ච සිද්ධිය තවදුරටත් අස්ථාවර භාවයකින් ඡන්දෙ දක්වා ගෙනියන්න. ඒ සලස්පට මෙහෙම වෙනවා. එද සෑම තීරණාත්මක සිද්ධියකදීම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට වමනා වෙන පරිදි හැසිරීමක් තියෙනවා. ඒක අපි දැකලා තිබෙනවා. මා කියන්නේ අපි මේ ඉදිරි පිටේ අපේ මාධ්‍ය සහෝදරුන් නෙවෙයි. නන්දනේ සහෝදරු නෑ කියලා අපි හිතනවා. නේද? නේද? නමුත් අපි දන්නවා මේ හිමිකරුවට ඒ දේශපාලන තියෙන බව. එනිසා මේ මාධ්‍ය කරුවක් දන්නවා මම මේ කර කතාවේ අර channel එකට යවන්න ඕන කෑල්ල මොකද්ද මේ channel එකට යවන්න ඕන කෑල්ල මොකද්ද කියලා. ඒකත් දන්නවා. ඒගොල්ලෝ දන්නවා දැන් දන්නවා මේ කැලරට මේක මේ කැලරට මේක මේක නම් කෝකේවත් දාන්න ඕනේ මේ කැලර කෝකේවත් යන්නේ නැහැ. හරි ඒගොල්ලෝ මොනි තීරණය කරලා තිබෙන්නේ. ඒ නිසා යම් සෙටප් කරලාද සලසුම් කරලාද මාධ්‍ය මෙහෙමත් තිබෙන්නේ. මේ ඇත්ත සත්‍ය වාර්තා කරනක් නෙවෙයි. ජනතාව ගාවට ඇත්ත සත්‍ය තොරතුරු ගෙන යාමක් නෙවෙයි. ඇත්ත තොරතුරු වල විග්‍රහයක් නෙවෙයි. මෙයාද සිටුවෙමින් තිබෙන්නේ. තමන් විසින් සෙටප් කරලාද මනෝභාවයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මෙහෙමත් දියත් දෙමින් තිබෙන්නේ. අන්න ඒ හැම වෙලේ තමයි අපේ අභියෝගේ ප්‍රබල වෙන්නේ. එනිසා අපේ වාහකය ජනතාව ගාවට මේ පණිවිඩ ගෙනන කෙනා බවට විශාල කාර්යභාරයක් අපේ පක්ෂ සමාජික සහෝදර සහෝදරයන් වෙත පැවරී තිබෙනවා. මේ සමාජය යලි පුබුදු කරන්න ඕන. යලි අවදි කරන්න ඕන. මේ අන්ධකාරය මුදව ගන්න ඕන. මුදව ගැනීම සඳහා කාර්යභාරයක් තිබෙන ඔබ අතේ. හැබැයි අපි දැකලා දෙන අපේ සහෝදරු ටිකක් වැඩිපුර හත නේද? හවස හත දිහා බලන් ඉන්නේ. හත දිහා බලන්න 8ට කෝල් එකක් කරන් ගින සහෝදර වැඩි අප්සෙට් වගේ නේද කියලා. අපි කියනවා. හරි. ඉතින් ඒක හරියන්නේ නැහැ. ඉතින් අපි තේරුම් ගන්න ඒ වගේ සිද්ධ වෙමින් තිබෙනදී. එනිසා අපිට මහජනයාත් එක්ක මතවාදී අරගලයක්. මතවාදී පෙරමුණක් ලෙස කටයුතු කිරීමේ කාර්යභාරය අපි වෙත පැවරී තිබෙනවා. එයන් කවරක් සාන වෙයි මේ එන ජනාධිපති ඡන්දෙදී අපි ඉතාම ප්‍රබල ස්ථානයකට මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ඔබගේ දායකත්වය ඔබගේ ක්‍රියාකාරීත්වය අපි දන්නවා. අපි කියන දේ නිවැරදි. අපි කියන දේ සත්‍ය. අපි හැමදෙනාම මේ දේශපාලන මැදිහත් වී තිබෙන්නේ. අප කිසිවකට පුද්ගලික යමක් උපයා ගැනීම අරමුණෙන් නෙවෙයි. අපි හැමදෙනාගේ දේශපාලන අභිප්‍රාය බවට පත් වී තිබෙන්නේ. මේට වඩා හොඳ රාජ්‍යයක්, මේට වඩා හොඳ රටක්, මේට වඩා හොඳ මහජනයාක, මහජනයාට සේවා සපයන රාජ්‍ය බවට මේ රාජ්‍ය පරිවර්තනය කිරීම සඳහා උත්තුංග අරමුණකින් අපි දේශපාලන කරමින් තිබෙනවා. එඳ අපේ කරුණු සත්‍යයි. අපේ කරුණු නිවැරදි. අපේ හෘද සාක්ෂි පිරිසුදුයි. හැබැයි මිනිස්සු ඒවට මචන් දෙන්නේ. ඒවට ඡන්ද දෙන්නේ හෘද සාක්ෂි පිරිසුදු අපේ මතේ නිවැරදි අපේ මතය සත්‍ය ඒවටම ඡන්ද දෙන්නේ. ඒවට ජනතාව වෙන්නේ නේ. ජනතාවට අවශ්‍ය වී තිබෙනවා කර්ම සත්‍ය වගේම ඒකට ප්‍රබල මහජන බලයක් පේන්න ඕන. කර්ම සත්‍ය වගේම ඒ සත්‍ය කර්ම පිටපස මිනිස් බලයක් පේන්න ඕන. එනිසා අද සිට අපි කරන්න ඕන කුමක්ද තිබෙන්නේ? අපි සත්‍ය කරුණ කීමින් පමණක් ප්‍රමාණවත් නැහැ. සත්‍ය කරුණ වලට ජනතාව පෙළගස්සන්න ඕන. කරුණ සත්‍ය වෙලා ඒ සත්‍ය කරුණ පිටිපස්සේ මිනිස් බලයක් පේනවා නම් ජනතාව වෙනවා. කරුණ මොනතරම් නිවැරදුනත් වැඩක් නැහැ. ඒකට මිනිස් බලයක් නැත්තම්. ඒක නේද ඒක අත්හැරලා දාන. ඒක ගන්න ඒක ග්‍රහණය වෙන්නේ නේ. ඒ නිසා අපි කරන්න ඕන අපේ කරුණ සත්‍ය වගේම අපි ඒකට සරිලන මිනිස් බලය
මහජන බලය ගොඩ නගන්නු. ඉත මහජන බලයේ පළවෙනි පියවර අපි ආණ්ඩුව පළව හැරීම දක්වා වූ හැරීම සඳහා වූ මතයක් නිර්මාණය කිරීම සඳහා පෙළගස්වමින් තිබෙනවා. ඒ නිසා තමයි අපි අද මාතරදී ඊට පස්සේ අපි ඇඹිලි පිටියේ ඊට පස්සේ පානදුර ඊට පස්සේ අනුරාධපුරේ මේ කලාප ගණනාවක අපි උද්ඝෝෂණ සහ මහජනය දැනුවත් කිරීමේ ව්‍යාපාර පටන් අරගෙන තිබෙනවා. ඉන් නොනවති අපි මහා පාගමන එළඹෙන 7 වෙනිදා 8 වෙනිදා සූදානම් කරලා තිබෙනවා. මහජනය පාරට අපි ගේන්න ඕන, මහජනය පාරට බහින්න ඕන. අපි කියන කරුණවල සත්‍යතාවය පිටපස්සේ මහා මහජන බලය අපි පෙන්නු කරන්න ඕන. ඒ නිසා යලි මහජනය පෙළ ගැස්වීමේ ව්‍යායාමයට අපි අවතීර්ණ වෙන්න ඕන. ඒ සඳහා අපි 7 සහ 8 දීර්ඝ නේද මහජන උද්ඝෝෂණයක් අපි සූදානම් කරලා තිබෙනවා. කොළඹ දක්වා ජනතාව ගෙනියන්න ඔක්කොම ඉන්න තව කට්ටිය කැදවන්න. එතන අතර වෙන්නේ නැතුව ආණ්ඩුව පළව හැරලා හිස්තැනක් අපි නිර්මාණ කරන්න බෑ. ආණ්ඩුව පළව හැරෙන්න කියලා මතයක් නිර්මාණ කරලා හිස්තැනක් නිර්මාණ කරන්න බෑ. ඒකට බොහොම කැමති වේ රාජපක්ෂ කඳුළු. ඒ නිසා මේ පාලනය පළව හැරීම සඳහා මතයක් ගොඩනගනවා වගේම යලි නව පාලනය ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන මහජන ව්‍යාපාරයක් ජනතා විමුක්ති පෙරමුණත් මෙරටේ වෘත්තිවේදීන් සාහිත්‍යකරුවන් කලාකරුවන් එකතු වෙලා අපි ගොඩනගන්න ඕන කිව්ව තිබෙනවා. ඒ කොළඹ කේන්ද්‍ර කරගත මධ්‍යස්ථාන පමණක් නෙවෙයි. අපි ගම් ඇතුලේ නගර ඇතුලේ වෙළඳ ව්‍යාපාරත් එක්ක සාකච්ඡා කරන්න, ගොවි සංවිධානයක සාකච්ඡා කරන්න, පරිසර සංවිධානයක සාකච්ඡා කරන්න, ගම ඇතුලේත් අපි ප්‍රබල මහජන මධ්‍යස්ථානයක් අපි ගොඩනගන්න ඕන කිව්ව තිබෙනවා. එවැනි විශාලත මහජන බලය සහ මහජන මධ්‍යස්ථානයක් ගොඩනැගීමේ කාර්යවේදයට අපි අත ගාලා තිබෙනවා. ඒ නිසා ඒකේ වැඩ කටයුතු බොහොමයක් ඔබට ඉදිරි මාස දෙක ඇතුළත දායක වෙන්න මැදිහත් වෙන්න සාර්ථක කරගන්න වුමනාක් මිනිමෙන්න. ඒ නිසා අපේ ගමන් මග මේ පාලනය පළව හැරීම සඳහා මතවාදයේ ක්‍රියාකාරීත්වය ගැන ගමන් නවම වර්ගයේ පාලනයක් ගොඩනැගීම සඳහා මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම කරෙහි සැලසුම් සහගතව මැදිහත් වෙමින් තිබෙන ව්‍යායාමයක් අපට තිබෙනවා. ඒ නිසා අපි ඉතාමත් ශක්තිමත් සහ නිවැරදි දේශපාලන ආස්ථානයක කටයුතු කරමින් තිබෙනවා. ඉතාමත් නිවැරදි, ඉතාමත් ශක්තිමත්. හැබැයි අපිට මොනතරම් ශක්තිමත් තීන්දුව ගන්න පුළුවන්. ඉතාමත් නිවැරදි තීන්දුව తీරන වලට එළඹෙන්න පුළුවන්. හැබැයි ඒ සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියලා රඳාපවතින ඔබ අත. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ රටේ මේ ඉදිරි මාස පහ මේ ජනාධිපත්‍ය අන්ත දක්වා මාස පහ අපේ රටේ දේශපාලන ඉතාමත් තීරණාත්මක මාස පහක කාල පරිච්ඡේදය බවට පත් වෙනවා. අපේ පක්ෂ සහෝදර සහෝදරියන් විශාල සුමේ පක්ෂයෙන් වැඩ කරලා තිබෙනවා, ජීවිත පරිත්‍යාග කරලා තිබෙනවා, දේපළ පරිත්‍යාග කරලා තිබෙනවා, විශාල පීඩාවන්ට පත් වෙලා තිබෙනවා. හැබැයි මේ මාස පහක නේක ඉතාමත් තීරණාත්මක අවස්ථාවක්. මේ මාස පහේ අපි හැමදෙනාම ඉතාමත් ශක්තිමත් ඉදිරියට අවිලා වැඩ කරන්න පටන් ගමු. දෙන වගකීම් ඉටු කරන්න පටන් ගමු. සහතික වශයෙන් නවමු බලාපොරොත්තු සහිත බලයක් නිර්මාණය කිරීමේ දිශාවට අපේ රට පරිවර්තනය කළ හැකි මහජනයතෙන්ට කැඳවිය හැකි එවැනි සිළුනාට මැදිහත් වෙන්න පෙරටෙන්න කියලා ආරාධනා කරමි. මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදිනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.